ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් හැම කෙනෙක්ම අද මේ ස්ථානයට එකතු වෙලා මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ බණපදයක් ශ්‍රවණය කිරීමටත් ඒ වගේම උන්වහන්සේ විසින් ලෝක සත්‍යය කෙරෙහි අනන්ත අප්‍රමාණ වූ කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් ආරක්ෂාව පිණිස භාවිතා කළ හැකි පිරිත් දේශනාවක් අලුත් අත්දැකීමක් මුසු කරගෙන ශ්‍රවණය කිරීමට තමයි මේ පින්වත් හැම කෙනෙක්ගේම සූදානම් වෙලා තිබෙන්නේ. අවුරුද්දක් එවන වර්ෂයක් ගත වෙලා අවසාන වෙලා නව වර්ෂයකට පාත බීමට සූදානම් වෙන වෙලාවේදී ඒ හැම කෙනෙක්ගේම නව බලාපොරොත්තු සමෘද්ධිමත් භාවයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන අපේ අතිශය පෞද්ගලික කාරණාවක් වෙන ආගමික මතයට අනුව බුදුදහමෙන් අපිට උගන්වා වදාළ ඒ ශික්ෂණ මාර්ගයක් අනුගමනය කරමින් පිරිත් දේශනාවක් ශ්‍රවණය කරලා නව වර්ෂය උදා වෙන වෙලාවේදී මේ අහල ගම්මාන හැම කෙනෙකුටම සෙත සාන්තිය සෞභාග්‍ය බලාපොරොත්තුවෙන්
මේ තරුණ පිරිස බලාපොරොත්තු වුණා මෙවැනි ආකාරයේ පින්කමක් සිදු කිරීම සඳහා. මේ අපේ ප්‍රදේශයේ ඉන්න සදහැවත් බෞද්ධයන්ට තමන්ගේ ජීවිතවලට නව වර්ෂය තුළ බලාපොරොත්තුවක් උපදවා ගැනීම පිණිස තමයි මේ ආශිර්වාදාත්මක පින්කම යෝජනා කරගෙන මේ තරුණයෝ කීප දෙනා එකතු වෙලා මේ පින්කම තව මැනවින් සංවිධානය කරන්නට යෙදුණි. විශේෂයෙන්ම අපේ දවින්ද මහත්මයා, සාන්තය, තුසාරය ආදී කොට ඇති මේ ඇත්ත මේ අසල්වාසීන් හිතවතුන් හැමෝම එකතු කරගෙන හැමෝගේම ආශිර්වාදය ඇතුව තමයි මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. බොහෝ වෙලාවට අද වගේ දවසකදී බොහෝ දෙනා තමන්ගේ විනෝදයේ පිණිස භාවිතා කරන්න වෙනත් වෙනත් ක්‍රියාකාරකම්. එවැනි ක්‍රියාකාරකම් වලින් බැහැර වෙලා ඊට වඩා තමන්ගේ ජීවිතවලට ආස්වාදයක්, සැනසීමක්, බලාපොරොත්තුවක් ඒ පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන තමයි මේ තරුණ පිරිස, මේ වාග්ය සම්පන්න මිනිසුන්ට මේ අවස්ථාව උදා කරලා දීලා තිබෙන්නේ. ඒ පිළිබඳව විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ විදිහට අපි අතිශය ප්‍රමෝදයට පත් වෙනවා. ඒ වගේම අපේ හදවතේ ගැඹුරුම තැනින් ඉපදිච්ච ආදරයෙන්, කරුණාවෙන් යුක්තව මේ හැම කෙනෙකුටම, මේකට මූලිකත්ව අරගෙන කටයුතු කරන හැම කෙනෙකුටම, මේ දේවල් වලට කාය සාක්ෂි දරන ඔබ හැම කෙනෙකුටම, දැක සතුට වෙන ඒ වෙනුවෙන් තමන්ගේ කැපකිරීම කරපු හැම කෙනෙකුටම අපි ආශිර්වාදයෙන් පළ කර සිටිනවා. යහපත උදා වේවා කියලා. බොහෝ වෙලාවට මෙතර සුද්ධ පවිත්‍ර කරලා වෙනත් නැටුමක්, ගැයුමක් ඉදිරිපත් කරන සෝදානම් වුණා නම් නියත වශයෙන්ම මීට වඩා ජනතාවක් මෙතරට පෙළ ගැහිලා ඉන්න එක ඒකාන්තයි. ඒක සාමාන්‍ය ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මීය අවශ්‍යතාවය තියෙන මිනිස්සු මේ ලෝකේ ඉතාම අඩුයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කරනවා මේ ධර්මයේ දේශනා නොකර ඉන්න මෙපමණ ගැඹුරු ධර්මයක් මිනිසුන්ට අවබෝධ කරගත නොහැකි නිසා ධර්මයේ දේශනා නොකර ඉන්න උන්වහන්සේ කල්පනා කරනවා. එතනදී උන්වහන්සේට නැවත බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනා කරන බුදුරජාණන් වහන්ස, ඔබ කෙරෙහි ඔබ වහන්සේ මේ ලෝකයට පහළ වීම පිළිබඳව අපමණ බලාපොරොත්තු ඇතිව මේ ලෝකයේ බොහෝ ජනතාවක් ඉන්නවා. ඒ වගේම කෙලෙස් අඩු මිනිස්සු ඉන්නවා. කෙලෙස් වලින් පරිපූර්ණ මිනිස්සු ඉන්න මේ ධර්මය දරා ගන්න, අවබෝධ කර ගන්න, හඳුනා ගන්න නොහැකි මිනිස්සුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ධර්මයේ දේශනා නොකළ හිටියොත් ඔබ වහන්සේ පහළ වෙනකම් බොහෝ කාලයක් තිස්සේ මේ සසර දුක් විඳමින් ඉඳපු මිනිස්සුන්ට රැකවරණයක් නැති වෙලා ඒ මිනිස්සු තව තවත් අසරණ භාවයට පත් වෙනවා. ඒ වගේම ඔබ වහන්සේ විසේ ධර්මයේ දේශනා නොකර හිටියොත් ඔබ වහන්සේ පහළ කරගත්ත බුද්ධ ඥාණයෙන් ලෝක සත්‍යයට යහපතක් උදා නොකළොත් එහෙම කෙලෙස් අඩු මිනිස්සුන්ගේ කෙලෙස් තව තවත් වර්ධනය වෙලා මිනිස්සු කෙලෙස් බලිත වෙලා නිරේගාමී වෙන්නට පුළුවන් නේ කියලා. එහෙම කිව්වෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළි අරගෙන ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නට කටයුතු යෙදෙව්වා. එතෙන් පටන් උන්වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලෙහිම ලෝක සත්වයා පිළිබඳව අපමණ කරුණාවකින් යුක්තව ඒ අත්තන්ගේ දුක දැකලා අවංකව මේ දුකින් ඒ අත්තන්ව මුදවාලීම පිණිස මහත් කැපකිරීමක් කරමින් උන්වහන්සේ ධර්මයේ දේශනා කර අවුරුදු 45ක් පුරාවට ඒ ධර්මයේ යම් යම් කොටස් අපි අපේ ජීවිතවලට ගලපගෙන අපිට ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය තිරිසංගත භවයකට යා නොදී පරිස්සම් කර ගැනීම සඳහා පෙළ සදහැවතුන් පෙළඹිලා තියෙන යොමු වෙලා තිබෙන උත්සාහ ගන්නවා අපිට පේනවා. බොහෝ දෙනෙකුට එවැනි අරමුණක් නැතුව තමන්ට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අපතේ යා හරිමින් කටයුතු කරන ස්වභාවයකුත් අපි හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් දකින්නට ලැබිලා තිබෙනවා.
එනිසා සාමාන්‍ය තරුණ ජීවිත ගත කරන ඇත්තෝ එදිනදා පිළිබඳව විතරයි කල්පනා කරන්නේ. තරුණ දරුවෝ භෞතිකවාදී. වැඩි වයසට වැඩි වෙත්ම වයසින් වැඩි වෙත්ම අධිකීම් බහුල වෙනකොට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න පෙළඹෙනකොට විඥානවාදී භාවයට ප්‍රවේශ වෙනකොට පින පව පිළිබඳව කල්පනා කරන්න යනකොට තමන්ගේ ජීවිතයේ වැරදිච්ච තැන් හඳුනා ගන්නකොට මේ ධර්ම විශ්වාස කරන වැඩිහිටිය බවට පත් වෙලා එතකොට එයා තීරණය කරනවා වඩා යහපත් දේවල් සොයාගෙන යන්න. එහෙම යනකොට තමයි සීලහදී ගුණධර්ම ප්‍රගුණ කිරීම සඳහා ඔවුන්ට අවශ්‍යතාවයක් උපදින්නේ. ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඒක ආරුමස තත්ත්වයක් නෙවෙයි, අරුමබුද්ධම තත්ත්වයක් නෙවෙයි. කිසියම් කෙනෙකුට කල් තියා තමන්ගේ ජීවිත ස්වභාවය ධර්මය සහ කර්මය හඳුනා ගන්න පුළුවන්කම ලැබුණොත් එයාට තමයි අපි කියන භාග්‍යවන්තයා කියලා. පින්වන්තයා කියලා කියන සද්ධාවන්තයා කියලා කියන්නේ යා. එවැනි අවස්ථා උදා කරගත්ත මිනිස්සු අපේ ගම තුළ අපේ සමාජය තුළ ජීවත් වෙනවා කියලා ඇත්ත සතුට වෙනවා. තමන්ගේ තරුණ දුව පුතා එවැනි දේවල් වලට යොමු වෙනකොට තව තවත් එයා උනන්දු කරනවා. එයා ඒවට පොළඹනවා. ඒක තමන්ට තියෙන ලොකුම ආශිර්වාදය. රැකවරණය බවට පත් වෙනවා. ඒක තමයි අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට ඔය අත්දැකීම් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දකිනව බොහෝ වෙලාවට මිනිස්සු භික්ෂුන් වහන්සේලාට දක්වන ගරු සත්කාර සම්මාන. ඒ කුමන ගරු සත්කාර සම්මානයක් සිදු කරාටත් වඩා බෞද්ධ භික්ෂුවක් සතුට වෙන්නේ තරුණ දරුවේ ධර්මානුකූල ජීවිතයකට යොමු වෙලා හැමෝගෙම ආදරය, කරුණාව, විශ්වාසය ඇති කරගෙන ජීවිතේ ගත කරනව නම් පමණයි භික්ෂුන් වහන්සේලා සතුට වෙන්නේ. මොනතරම් ධනය බලය තියාගෙන ශාරීරික ශක්තිය තියාගෙන ජීවිත ගත කළත් ඒ හැම දෙයක්ම කිසියම් දවසකදී අපිට අහිමි වෙලා යනවා. අපිට ඉතුරු වෙන්නේ අවසානයේදී අපි කළ කී හොඳ දේ පමණයි. නරක දේවල් අපිට ඉතුරු වෙනවා. අපිට ඒක දුක සඳහා හේතු වෙනවා. හොඳ දේවල් කළොත් අපිට ඒක සැප පිණිස හේතු වෙනවා. අද අපි අපේ ජීවිතය තුළ කිසියම් සැනසීමක්, භාග්‍යයක්, සෞභාග්‍යයක් උපදවාගෙන තිබෙනවා නම් අත්විඳිනවා නම් ඒ ඔබ පෙර සංසාරي කරපු දේවල් වල ප්‍රතිඵල. ඔබ යම්කිසි තැනකදී අසහනයකින් පෙළෙනවා නම් වේදනාවකින්, අපහසුතාවයකින්, අභාග්‍ය සම්පන්න දේවල් වලට කොයිතරම් උත්සාහ කළත් නැවත නැවතත් යොමු වෙනවා නම් ඔබට ඒක ගැලවෙන්න අමාරු නම් ඒ ඔබ මේ භවය තුළ නොකරපු දෙයක් කියලා ඔබට ප්‍රත්‍යක්ෂයෙන්ම මතකයි නම් ඒ ඔබ පෙර සංසාරي කරපු අකුසල. එනිසායි පෙර අකුසල් දුරු කරන්න තියෙන මෙන්න මේ වගේ පින්කම් පවනම. මේ දේවල් වලට තමන්ගේ ශ්‍රමය කැප කරන මොහොතක් මොහොතක් පාසා තමන්ගේ පෙර අකුසල කර්මයන් අඩු කරගන්න, දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ පින්කම පිළිබඳව සලකා බැලුවහම මෙතන මහ කුණු ගොඩක් තිබුණේ. මේ කුණු ගොඩ සුද්ධ පවිත්‍ර කරලා අද මෙතන පින්බිමක් බවට පත් කරලා තිබෙනවා. මෙතන අද පින්බිමක් ධර්මශාලාවක් බවට తాවකාලිකව පත් කරගෙන තිබෙනවා. අපි කවදාවත් මෙතන පිළිතක් අහලා නැහැ. මෙතන ඉඳගෙන අපි කවදාවත් බණපදයක් ශ්‍රවණය කරලා නැහැ. එහෙම නොකරපු තැනක තමයි අද අපි මේ විදිහට තැම්පත් වෙලා බණ අහන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා මේ පිරිසිදු කිරීම කටයුතු කරද්දී මේ පිරිත් දේශනා කිරීම සඳහා මණ්ඩපයක් සකස් කරද්දී ඔය ඇත්තන්ට ඔය ඉඳ වාඩි වී ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඔය ඇතිරිලි දමද්දී භික්ෂුන් වහන්සේලාට මේ ආසන පළ කරද්දී මේ හැම දෙයක්ම සිද්ධ කරද්දී මේව දකිද්දී මිනිසුන්ගේ සිත් පිනෙන් පිරෙනවා. පිනෙන් පිරෙනවා කියලා කියන්නේ හිත සතුට වෙනවා. මේව දකින දකින හැම හිතකම පහළ වෙන්නේ ලෝභය, දෝෂය, මෝහය අවම වීම. එහෙම සිත්වල පහළ වෙන මොහොතක් මොහොතක් පාසාම හැම කෙනෙකුම සිත්වලින් ඒ වගේ ආශිර්වාදයක් උපදිනවා. මේ දේවල් වලට මැදිහත් වෙච්ච, මේ දේවල් වලට අනුශාසනා කරපු, අවවාද දීපු, ඒ පිළිබඳව අනිත් අය පොළඹවපු හැම කෙනෙකුට මේකේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිකම්ම නිකම් වෙහසක් නැතුව මෙතන කවුරු හරි උදව් පදව් කරානගේ හැමෝටම මේකේ ආනිසංස ලැබෙනවා.
දැන් මෙතනින් සියදහස් ගණනක් අද උදේ ඉඳලා යන්නට එන්නට ඇති. හැම කෙනෙක්ම කවදාවත් මේ පැත්ත නොබලපු මිනිස්සු මේ දිහා බල බල යන්න එන්න ඇති. ඒ හැම කෙනෙක්ම මේ දිහා බල බලා යද්දී හැම කෙනෙකුටම පේනවා මෙතන අද පින්කම. මේ පින්කම පිළිබඳව ඇත්තන් සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි පහළ වෙන හැම මොහොතකදීම මේ දේවල් වලට මූලිකත්වයෙන් ගත්ත හැම කෙනෙකුටම ලැබෙනවා මහ පිනක්. ඒක අපිට ඉරි ගහලා කොටු ඇඳලා ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත්වල ඇති වෙන පින අපමණ. ඒ නිසා ඒවෙන් ලැබෙන ආශිර්වාදය අපේ මුළු ජීවිතයම සුවපත් කිරීම සඳහා අපේ කායික මානසික නිරෝගීතාවයේ පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා. දැන් මේවල් මේ වගේ දේවල් තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේවට අපිට බහුතරයක් මිනිසුන්ගේ ආශිර්වාදය ඕන. ආධාර උපකාර ඕන. කැමති කෙනෙකුට ආධාර කරන්න පුළුවන්, අකමැති කෙනෙකුට නොකර ඉන්න පුළුවන්. ඒ හැම දෙයක්ම විනිවිදව භාවිතා කරනකොට ඒ දේවල් වලට උදව්පදව් කරපු හැම කෙනෙකුටම ඒ පිනත් ලැබෙනවා. එනිසා අද මේ පිරිත් මේ හාත්පස ගම්මාන වලට ඇහෙනවා. මට හිතෙන පන්සලටත් ඇහුණ පිරිත් මොනවා හරි දාලා තියෙන ගීත හරි මොනවා හරි දෙයක් මටත් ඇහුණා. එනිසා මේ ගමේ ගොඩ දෙනෙකුට අද මේ පිරිත් ස්වරය ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ඉන්න තැන්වල ඉඳගෙන මේ මිනිස්සුන්ට මේ පිරිතට අවධානය දෙන්න පුළුවන්. ඒ අවධානය දෙන මොහොතක් පාසාම මේ දේවල් වලට උනන්දු වෙන කැප වෙන මහන්සි වෙන හැම කෙනෙකුටම ආශිර්වාදය ලැබෙනවා. ඒ මිනිස්සුන්ටත් සුවපත් වීම ලැබෙනවා. ඒ නිසා මේව සුළු පින්කම් නෙමෙයි. මෙතන ඉඳගෙන අපි ඔක්කොම එකතු වෙලා මේ ශබ්ද විකාශන දාගෙන නටන්න ගයන්න පටන් ගත්තා. කී දෙනෙක් මෙතන රණ්ඩු වෙලා අවසාන වෙයිද? කී දෙනෙක් අද කා කොටාගෙන ලේ ගලාගෙන කටයුතු කරයි? එහෙම කරනවා තරුණ පිරිස අදත් රටේ ඕනතරම් තැන්වල මේ වගේ දේවල් පින්කම් සංවිධානය වෙලා ඇති පන්සල් ආශ්‍රය කරගෙන. හැබැයි මේ වගේ තැන් භාවිතා කරගෙන ওই වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒවා හොඳම හොඳ නෑ, මේවා තමයි හොඳම හොඳ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. තරුණිය සතුට වෙන්න ඕන. නාකියුණෙන් පස්සේ සතුට වෙන ක්‍රමයක් නෑ. හැබැයි ඒවේ අර්ථයක් තියෙනවා. ධාර්මික විනෝදේ වෙන්න ඕන. අපි කරන දේවල් වලින් වටිනකමක් අපිට ලැබෙන්න ඕන. එනිසා පෙරහැර මේ වගේ පින්කම් වන්දනා ගමන් ඒවට කියන්නේ ධාර්මික විනෝදේ කියලා. දැහැමි විදිහට විනෝද වෙන්න ඕන. ඒවා අපිට මහා ආස්වාදයක් පිණිස හේතුව. ඒ නිසා පින්නතුනි ඔබ මේ පිරිත් අහන්න සූදානම් වෙන නිසා පිරිත පිළිබඳවත් යම් අදහසක් බුද්ධ දේශනාවට අනුකූලව පහදලා දෙන්න ඕනේ. එතකොට මේ කරන දේ උනන්දුවෙන් සිද්ධ කරගන්න. පිරිත කියන වචනේ තේරුම තමයි ආරක්ෂාව කියන එක. බුදුරජාණන් වහන්සේ විසින් සාරාසංකල්ප ලක්ෂයක් කියලා කියන්නේ ගණන් කරන්න හිතන්නවත් බැරි සංඛ්‍යාව. එච්චර විශාල කාලයක් බුදුරජාණන් වහන්සේ සමතින්සම් පාරමිතාවන් පූර්ණය කරා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී විදිහට පාරමිතාවන් පූර්ණය කරා. ඒ පූර්ණය කරපු කාල පරාසය තුළදී උන්වහන්සේගේ මුවින්, කයින් කිසිම ආකාරයකින් අපමණ රේණුවකින්වත් වරදක් සිද්ධ වුණේ නැහැ. අකුසලයක් සිද්ධ වුණේ නැහැ. ලෝභයක්, දෝෂයක්, මෝහයක් ඉපදුනේ නැහැ. උන්වහන්සේගේ බෝසත් කාලයේ පුරාවටම ඒ සමතින් සම්පාරමිතාවන් පූර්ණය කරපු ඒ සම්පූර්ණ කාල පරිච්ඡේදයේ පුරාවටම ගොඩ නැගුණේ අනන්ත අප්‍රමාණ කරුණා සහගත මිත්සිතුවිලි. අපි මේ සසර දුක් විඳින විදිහ බුදුන් වහන්සේ දුටුවා. දුටු උන්වහන්සේ අපි මේ දුකින් මුදවන්න අපමණ කල්පනාවකින්, ඉවසීමකින්, යුක්තව අදිෂ්ඨානයකින්, ප්‍රඥාවකින්, සත්‍යවාදීව දාන පරිත්‍යාගයේ හැඟීමෙන් යුක්තව කටයුතු කරා. ඒක තමයි සමතින් සම්පාරමිතාවන් කියලා කියන්නේ. තමගේ ජීවිතේම කැප කරා, තමගේ භවභෝග සම්පත් නැති කරගත්තා, තමන්ගේ තිවිච්ච ශරීර අංග නැති කරගත්තා. දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා කියන්නේ. උන්වහන්සේගේ අදිෂ්ඨානය වෙනුවෙන්, උන්වහන්සේගේ අපේක්ෂාවන් වෙනුවෙන්, උන්වහන්සේගේ සත්‍ය වෙනුවෙන්, උන්වහන්සේගේ ඉවසීම වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම නැති කරගත්තා. එහෙම නැති කරගෙන
අපේ කාලේ උන්වහන්සේ මේ බුද්ධ කල්පය තුළ ගෞතම නමින් බුද්ධත්වයට පත් වුණා. එතකොට මේ බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තමයි අවුරුදු 45ක් පුරාවටම දේශනා කළේ. ඒ දේශනා කොට වදාළ ධර්මයේ තියෙන යම් යම් සූත්‍ර දේශනාවන් ටිකක් තමයි සතර භණවර විදිහට සකස් කරලා මේ පිරිත් පොතට එකතු කරලා තියෙනවා. පළවෙනි භණවර තුල දස ශික්ෂාපද, ප්‍රතිවේක්ෂාවන් ටික, පංච සීලය, දස සීලය, ඊළඟට ප්‍රශ්න ටිකක් තව තිබෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මංගල සූත්‍රය, දසදම සූත්‍රය, ආදී කුටේතර රත්න සූත්‍රය, සූර්ය පිරිත, චන්ද පිරිත, මෝර පිරිත, දජග්ග පිරිත ආදී වශයෙන් පළවෙනි බණවරේක අවසාන වෙනවා. ඒ හැම සූත්‍රයක් තුළම අන්තර්ගත වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්ම රත්නයේ ගුණ සහ සංඝ රත්නයේ ගුණ. වෙන කිසිම දෙයක් ඔය අන්තර්ගත වෙන්නේ නැහැ. මේ පිරිතෙන් ලැබිච්ච ආනිසංස අනන්තයි අප්‍රමාණයි මේ සසර පුරාවටම ජීවත් වෙන මිනිස්සුන්ට අපේ ජීවිතවලට ලැබෙයි. පිරිතේ ආනිසංස අත්විඳින්න නම්, අනුසස් ලබන්න නම් අනිවාර්යයෙන්ම විශ්වාස කරන්නට ඕන. විශ්වාස කරන්නට ඕන. ඔබේ දරුවෝ පිළිබඳව ඔබට විශ්වාසයක් නැත්නම් රැකවරණයක් ලැබෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි ඔබේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය උන්වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන පළවෙනිම කොන්දේසිය තමයි ධර්මයේ විශ්වාස කිරීම. ධර්මයේ විශ්වාස කරගෙන මේ පිරිත් ශ්‍රවණය කරොත් ඒකෙන් ලැබෙන මේ ඇත්තෝ පිරිත් දේශනා කරන ඇත්තෝ ඒ පිරිත් සජ්ජායනා කරනකොට වචනවල අර්ථ නොබිඳෙන විදිහට දේශනා කළොත් තේරෙනවද? ඒ වගේ මේක ශබ්ද රසය, අර්ථ රසය, මේ හැම දෙයක් පිළිබඳව අවබෝධ කරගෙන සිහිය පිහිටවාගෙන ධර්මයේ ශ්‍රවණය කළොත් ඒකින් ලැබෙනවා අපිට මහා ආනිසංසය. අපේ තියෙන ශාරීරික වේදනාවන්, මානසිකව ඇති වෙන ආතතිය මේ සියල්ලම විසඳගන්න මේක මහා ආශිර්වාදයක් බවට පත් වෙනවා. සිහිය එළවාගෙන තමයි, සිහිය පහළ කරගෙන තමයි පිරිත් ශ්‍රවණය කරන්නට ඕන. විශ්වාසය ඇතිව. එනිසා පින්නතුනි, ඔබ දන්නවා රත්න සූත්‍රය බුදුන් වහන්සේ විසින් රත්න සූත්‍රයේ දේශනා කොට වටාලේ විශාලා මහනුවර ඇතිවෙච්ච තුන්බිය දුරු කිරීම පිණිස. තුන්බිය දුරු කිරීමට උන්වහන්සේ දේශනා කොට වදාළ මේ බුදු මුවින් තුන් වරක් දේශිත සූත්‍රය එකම සූත්‍රය රත්න සූත්‍රය විවිධ අවස්ථාවන් වල. ඒ සූත්‍ර දේශනාවෙන් ලෝකයාට මහත් වූ සෙතක් අත් වුණා. මම පෞද්ගලිකව අත්විඳ දෙයක්ත් තිබෙනවා. මම විහාරස්ථානයේ තුල රතන සූත්‍රය ජයපිරිත තුන් පාරක් දේශනා කළා. එකපාරක් පැය 38ක්, එකපාරක් පැය 82ක්, තව එකපාරක් පැය 136ක්. භික්ෂුන් වහන්සේලාට උදව් කරා මම දවසට පැය 6ක් පිරිත් කිව්වා. ඒ විතරක් නෙමෙයි, පිරිත් කියලා මගේ කාටවත් නොකිව බලාපොරොත්තු තිබුණා. දැනුත් ඒ බලාපොරොත්තු මොනවද කියලා අහන්න එපා. හැබැයි හැම බලාපොරොත්තුවම මගේ ඉෂ්ට වුණා. මං ඒ වෙන් මිනිස්සුන්ට ප්‍රතිලාභ දුන්නා. පිරිත් පැන් කරලා දුන්නා. ඒ නිසා මම තදින් විශ්වාස කරන පිරිත්. ඊළඟට මම මේ බණ පොත්වල තියෙන දේවල් නෙමෙයි මම කියන්නේ, ඔබට දේශනා කරන්නේ ගිරිමානන්ද සූත්‍රය. දේශනා කරලා දැඩි සත්‍යාරී ඉඳපු මිනිස්සුන්ට පිරිත් පැන් ටිකක් දුන්නාම ඒකෙන් සුවපත් වෙච්ච මිනිස්සු ඉන්නවා තේනවා. එනිසා මේ පිරිත් කියනකොට මිනිස්සුන්ගේ හිතවල යට තැන තියෙන ධර්මානුකූල අදහස් උඩට මතුවෙනවා. ඒ තුළින් ඒ ඇත්තන්ගේ ලේ ධාතුවට බලපෑම් කරනවා. කායිකව ඒ ඇත්ත සුවපත් වෙනවා. මනසට ලොකු සැනසීමක් ලැබෙනවා. මේ දේවල් විශ්වාසයක් නැතුව නම් ලබන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ඉන්න කාලේ වැස්ස නැතිව ඉඳලා එක කාලයක් බුදුරජාණන් වහන්සේ ඒ පොකුණක් ළඟට ගිහිල්ලා අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨාන කරමින් දේශනා කර එක සූත්‍රයක් වැසිපිරිත කියලා කියන්නේ. වැසිපිරිත දේශනා කළා. වැසිපිරිත දේශනා කරලා බුදුන් වහන්සේ අදිෂ්ඨාන කරනකොට වැස්ස බොහෝ කාලයක් පැවතිච්ච දුර්භික්ෂය දුරු වෙලා ගියා. එතකොට මට තාමතකයක් අවදි වෙනවා.
ඇමරිකාවට බෝම්බ ගහපු දවසේ අපි පන්සලේ වැසි පිරිතක් සූදානම් කරගෙන තිබුණා. එතකොට ඔය බුදු පිළිම තිබුණෙත් නැහැ, ඔය තිබුණෙත් නැහැ, පුස්තකාලෙ තිබුණෙත් නැහැ. ඔය දේවාලෙට යට කොනේ මුල්ලේ වැහි පිරිතක් කිව්ව දවස් හතක්. ඒ වැහි පිරිත කියන වෙලාවෙදිත් මට මතකයි හොඳට, අවසානයේදී හොඳට වැස්සා. ඒ නිසා මේ මගේ තියෙන මතක මම මේ කියන්නේ. ඒ නිසා මේ දේවල් විශ්වාසයක් ඇතුව කටයුතු කළොත් නියත වශයෙන්ම මේකේ ආශිර්වාදය ලැබෙනවා. ලෙඩ දුකක් හැදිලා ඉන්න වෙලාවේදී අපි ගිහිල්ලා පිරිත් පැන් ටික, පිරිත් නූලක් යට ගැහුවාම, පිරිත් පැන් ටික දුන්නාම එයාගේ රෝග උපසමනය වෙනවා, නිරුපද්‍රිත භාවයට පත් වෙනවා. ඒ නිසා මේව විශ්වාස කරමින් කටයුතු කරන්න. දැන් දජග්ග සූත්‍රයේදී භික්ෂුන් වහන්සේ කෙනෙක් චෛත්‍යයකින් ඇදවැටෙද්දී උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේට සිහිපත් වෙනවා දජග්ග පිරිත තියෙන යම් කොටසක්. අනුස්සරේතම් භික්ඛවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දජග්ග සූත්‍රයක කොටසක් සිහිපත් වෙලා බුද්ධ ධම්ම රත්න සංඝ කියන රත්නයන් පිළිබඳව සිහිපත් වෙනවා. උන්වහන්සේ උපද්ද්‍රවයකින් බේරෙනවා. තේරුණා? දජග්ග පිරිත. මේව දැනගෙන ඉන්න ඕන. මේව තමයි අපිට අද්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධ. මේව බැහැර කරන අපි අපේ ජීවිත ගත කරන නිසා තමයි මේ හැම නස්පැත්තියක්ම අපිට වෙලා තියෙන්නේ. මේ වගේ වෙලාවකදී විශේෂයෙන්ම වසරක් ගත වෙලා තව අලුත් වසරකට යනකොට අපිට අලුත් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු කුළු ගැන්වා ගැනීම සඳහා, ඒව ඉෂ්ට කර ගැනීම සඳහා මේ බාහිර පරිසරයෙන් අපිට ඇති වී තිබෙන විවිධ උපද්‍රවයන් වලින් ආරක්ෂා වීම පිණිස මෙවැනි දේවල් භාවිතා කරන්න අපි උනන්දු විය යුතුමයි. ඒ නිසා මේ ලෝකේ තියෙනවා, දැන් අපි දන්නවනේ තිරිසන් සත්තුන්ගෙන් අපිට බලපෑම් සිද්ධ වෙනවා. දැන් අපිට මේ ඇහැට පේන්නේ නැද්ද, තඹයකට ගණන් ගන්න නැති පුංචි මදුරුවා අපිට කොච්චර බලපෑම් කරනවද? මීයෝ කොච්චර අපිට බලපෑම් කරනවද? කැරපොත්ත කොච්චර අපිට බලපෑම් කරනවද? බලන්න මේ පරිසරයේ තියෙන දේවල්. දැන් පහුගිය කාලේ අපි කොච්චර බයෙන් සැකෙන්ද ජීවත් වුණා. අපේ මූණක්වත් අපි පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැතුව හිටියි. හුස්ම ගන්නත් අමාරු. කොරෝනා කියලා වසංගතයක් හැදුවා. මේ වගේ මේ බාහිර පරිසරයේ තුල ඕනතරම් උපද්‍රව තියෙනවා. ඒ උපද්‍රවයන්ගෙන් මිදීම සඳහා අපිට තියෙන එකම මෙවලම තමයි මෙන්න මේ වගේ පිළි. සමහර වෛද්‍යවරුන්ට සමහර රෝග සොයා ගන්න බෑ. හැබැයි සමහර රෝග වලට තියෙන එකම විසඳුම මේ වගේ අභිචාර විදිහට අනුගමනය කළ දේශනා කරන පිරිත් වගේ දේවල්. ඒ නිසා අර පුංචි මදුරුවන්ගෙන් අපිට හානි කරනවා වගේම අපිට පෙනෙන්නේ නැති තව බලවේග, අබහුවේ බලවේග 239ක් තිබෙනවා. 29ක් තිබෙනවා. අපිට පේන්නේ තිරිසන් සහ මිනිස්සු විතර. ඒ අභහුවේ නිසා සත්තු අපිට බලපෑම් කරනවා. ඒ පේන්නේ නැහැ. ඒව පේන්නේ සිත දියුණු කරපු උත්තමයන්ට විතරයි. එතකොට ඒකට කියන අපි අමනුෂ්‍ය බලවේග කියලා කියන්නේ. ඒ අමනුෂ්‍ය බලවේගයන්ගෙන් අපිට ආරක්ෂා වීම සඳහා හේතු වෙන්නේ මෙන්න මේ වගේ මේ විශ්ව ධාතුව තුළ ඉතිරි පැතිරි පවතින පිරිත් දේශනාව. මේ පිරිත් දේශනාවත් තුළින් කරන්නේ මොකද්ද? මේ සියල්ලම කැටි කරලා ගන්නවා පැන් වලට ගන්නවා. නූලකට ගන්නවා. තුන් නූලක් තියෙනවා. ඒකට කැටි කරලා අරගෙන ඒක ශක්තිය ප්‍රගුණ කරනවා. එහෙම කරලා තමයි පිරිත් තුළ තියෙන ගුණය අපිට ලබා දෙන්නේ. ඒ නිසා එක එක විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කරලා තිබෙනවා මේ ජලයට පිරිත් කරාම ජලය තියෙන යාංශු එකතු වෙලා යහපත් තත්වයකට පත් වෙනවා. පිරිසිදු වෙලා ශක්තිය උපදිනවා කියන්නේ. ඒ නිසා මේව බැහැර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔය දැන් පිරිත් නූල සමහර වෙලාවට අපි දැකලා තියෙන සමහර මිනිස්සු ගොඩ කාලයක් යට ගහගෙන ඉන්නවා. පෙලක් ඇත්ත පිරිත් නූල දවස් 6 2 3 තියෙන කියලා එහෙම කඩලා දානවා. පිරිත් නූලකට පිරිත් කරන් පස්සේ ඒකේ බලය කවදාවත් විඳින්නේ නැහැ. තේරෙනවා? ඒක තමන්ගේ ආරක්ෂාව පිණිස ඒකාන්ත වශයෙන් හේතුවයි. ඊළඟට පිරිත් නූලක තියෙන පට ප්‍රමාණය වැඩගත් වෙන්නේ නැහැ. ඔකට පට තුනක් නූල් පටවල් තුන තිබුණාම ඇති. තේරෙනවා? තවන්ට ඉතින් මොකක් හරි හැඩයක් ඕනි නම් තරුණ දරුවන්ට එක එක අවශ්‍යතා තියෙනවා නේ, ආසාවන් තියෙනවා නේ, ඒක ගැටලුවක් නැහැ. කබයක් තරම් සයිස් එකකට හදාගත්ත ගැටලුවක් නැහැ. කොල්ලන්ගේ හැටිනේ, කෙල්ලන්ගේ හැටිනේ, උන් ඉතින් නායකුණෙන් පස්සේ ඕවා කරන්නේ නේද? ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒක විශ්වාසයෙන් තියාගන්න, අපිරිසිදු නොවී තියාගන්න.
තමන්ගේ අතේ ඒක තියෙනකොට තමන් වැරදි නොකර ඉන්නවා. අන්නතර තමයි ලොකුම ආරක්ෂාව තියෙන්නේ. වරදකට නොගිහිල්ල හිත පාලනය කරගන්න උත්සාහ ගන්නවා. එනිසා දැන් අපිට මේ හැම දේශනාවක්ම බුදුමමින් දේශනාපට වදාළ දේවල්. පසුකාලීනව එක එක සූත්‍ර එකතු වෙලා තියෙන පිරිත් පොතට ඒ සූත්‍ර මේ පිරිත් දේශනාව තුළ සඳහන් වෙන්නේ නැහැ. මේ 35 පිරිතක් තුළදී ඊට ඇතුළු වෙලා තිබුණා. හැබැයි මේ හැම සූත්‍රයකින්ම දේශනාවකින්ම අවසානයේදී කියනවා ඒ තේන සත්‍ය වච්චේන සොත්ති තේ හෝතු සබ්බද. ඔබ හැම කල්හිම සුවපත් වේවා, ඔබට යහපතක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. ඒ ප්‍රාර්ථනාව ගන්න නම් අපි දෙපැත්තක ඉඳලා හරියන්නේ නැහැ. විශ්වාසයේ තියෙන තැනටම අපි ඇවිල්ලා කටයුතු කරන්න උත්සාහ ගන්නවා. ඒ නිසා පින්වතුනි, මේ සදහැවත්කම නිසා, පින්වන්තකම නිසා අපිට ලැබෙන භාග්‍ය සම්පන්න දේව. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපි අත්හැරලා කටයුතු කළොත්, මේව ප්‍රතික්ෂේප කරලා අපි කටයුතු කළොත්, මේවා ගැන අවධානය යොමු නොකොට අපි කටයුතු කළොත්, අපි මේකෙන් ගිලිහිලා ගිහින් ඊළඟට තිරසන් භවයකට හැම වැටුණොත් අපිට බුදුන් වහන්සේ කෙනෙක් දකින්නවත්, බුදුන් වහන්සේ කෙනෙක්ගේ අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටවත් අවස්ථාව නැති වෙනවා. දැන් මේ අපේ රටේ ඕන තරම් අපිට මෙවැනි අවස්ථා උදා වෙනවා. ඒ අවස්ථාවල ප්‍රයෝජනෙ අපි ගන්නවා. අදටත් මේ ලෝකේ පන්සලක් නැති, කොච්චර වමනාව තුනක් බණපදයක් අහන්න ඉඩක් ක්‍රමයක් නැති අවස්ථා ඕන තරම් තියෙනවා. තාක්ෂණයේ දියුණු නිසා ඒ වගේ තියෙන බාධා අඩු වෙලා තිබෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඔය ඇත්තන්ට නිතර නිතර බණ අහන්න, පිරිත් අහන්න, භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න, පන්සල් වලට යන්න, ඉන්න වන්දනාමාන කරන්න ඕනෑ තරම් ඉඩකඩ පහසුකම් සැලසීලා තියෙනවා. ඒ නිසා මේ භාග්‍ය සම්පන්න කම දැන් හෙට පන්සලේ පින්කමක් තියෙනවා. අද දවසේ මේ අත මේ ගමේ මේ පින්කම සංවිධානය කරගෙන බොහෝම අපූර්වට ඉතාම සාර්ථකව මේක කටයුතු සම්පාදනය කරගන්න අවස්ථාව ලැබුණ කියලා හැම කෙනෙක්ම සතුටු වෙනවා. ඒ නිසා මම අර මුලින් සඳහන් කළා වගේම මේකේ ආනිසංස ප්‍රතිඵල තමන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි අයුරින් තමන්ගේ ජීවිතය එහෙම නැත්නම් අද දවස ගත කරන්න කියලා බොහෝම ආදරයෙන්, කරුණාවෙන්, ධර්මානුකූලව යෝජනා කර සිටිනවා. එනිසා මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරමු ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් මේ දසදහසක් සක්වල ආඥා පතුරවමින් දේශනා කොට වදාහල උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආශිර්වාදය අපිට අපේ සතුට වෙනුවෙන් මේ ලෝකයේ තුරස ජීවත් වෙන සෑම සිර දිනාටම කායික මානසික නිරෝගීතාවයේ යහපත සර්වාර්ථ සිද්ධිය සෞභාග්‍ය පහළ කර ගැනීම සඳහා මේ හෙටින් ආරම්භ වෙන නව වර්ෂයේදී මේ වර්ෂය තුළ අපින් සිදුවෙච්ච අඩුපාඩුකම් නැතිව, අන්‍යයන්ගේ හිත් රිදවන්නේ නැතුව ගිය මේ වර්ෂයේ සිදුවෙච්ච අඩුපාඩුකම් කිසිවක් නැති, ඉතා සාර්ථක යහපත් ගුණධර්ම වලින් පිරිච්ච, යුතුකම් වගකීම් නිසි පරිදි දැන හඳුනගත්ත, වියේදම් අඩු කරගත්ත, තමන් හම්බ කරගන්න ධනෙ පරිස්සම් කරගෙන වඩාත් යහපත් දේවල් වලට යොමු කරගත හැකි ඥානාන්විත පරිසරයක්, සත්පුරුෂ ඇසුරක් ඇති ධර්මානුකූල ජීවිතයකට ප්‍රවේශ වෙන්න මම පෙත් සැලසෙන ඉතාම පින්වන්ත වර්ෂයේ බවට පත් වේවා. මේ වර්ෂය තුළදී අපිට ඉෂ්ට කරගන්න නොහැකි වෙච්ච යහපත් සිතුම් පැතුම් සියල්ල සමෘද්ධිමත් භාවයට පත් කර ගැනීම සඳහා 33 කෝටි දෙවිදේවෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ සූවිසි ගුණ ආශිර්වාදය, 84,000 ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබූ දළදා හාමුදුරන්ගේ, ජයසිරි බෝ හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය, ජයශ්‍රී බෝධීන් වහන්සේට අධිගෘහිත කළු දේවතා භණ්ඩාර දේවතාන් වහන්සේගේ ආශිර්වාදය, විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී කොට ඇති දෙවිදේවෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ධృతරාෂ්ට කියන සතරවරම් දෙවිදේවෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය, මා කෙරෙහි අප කෙරෙහි එකසේ පිහිට වෙත්වා ආශිර්වාදයක්ම වෙත්වා, මම විසින් කරන කියන සිතන පතන සියලු යහපත් කටයුතු මගේ සතුට වෙනුවෙන් මේ ලෝකයේ තුර සුජීවත් වෙන දුහාදරුව, මව්පියන්, ගුරුවරු, ඥාති හිත මිත්‍රාදී හැම කෙනෙක්ම සිතන පතන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල භාවයට පත් කර ගැනීම සඳහා
මේ ආශිර්වාදය මා තමන පියවරක් පාසා සිතන යහපත් සිතුවිල්ලක් පාසා හෙළන හුස්ම රැල්ලක් පාසා තමන පියවරක් පාසාම මට පිහිට වෙත්වා ආශිර්වාදය ගෙන දෙත්වා සර්වාර්ථ සිද්ධිය සෞභාග්‍ය පහළ කෙරෙත්වා රට දය සමය ආරක්ෂා කරන යහපත් පුරවැසිය හැම කෙනෙකුටම ඒ වෙනුවෙන් නායකත්වයේ දායකත්වයේ ලබා දෙන රට කරවන හැම කෙනෙකුටම යහපත සෞභාග්‍ය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම කෙනෙක්ම සාදු නාදයක් පවත්වලා පින්පෙත් අනුමෝදන් වන්න. විශේෂයෙන්ම මේ පින්කමෙහි මූලිකත්ව අරගෙන කටයුතු කරන අපේ දමින්ද අයියා, තුෂාර අයියා, සාන්ත අයියා, ඒ වගේම අපේ අම්පාරේ මල්ලි, නම මට මතක නැහැ මට, මේ හැම කෙනෙකුටම ගීතාංග මල්ලි, අහා ධර්මසාන්තත් ඉන්න, නමේ හැටියට කොහොමත් උදව් කරන්නේ නැහැ නේද? ඒ නිසා මේ හැම කෙනෙක්ම උදව් උපකාර කරලා ලොකු කුඩා සෑම සිල් දෙනා පුංචි දරුවෝ මේ හැම කෙනෙක්ගේම ආශිර්වාදය රැකවරණය මේකට ලැබුණා. ගමේ ඉන්න හැමෝගෙම උදව් උපකාර ලැබුණා. ඒ පිළිබඳවත් අපි අතිශයින් සතුටුපත් වෙනවා. ඔය හැම කෙනෙකුටමත් මේකේ සතුට හැමදාම පවතිවි. තව තවත් මේ වැනි පින්කම් සිදු කර ගන්නට ඇත්තටම හිතට පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහෝ වෙලාවට සමාජීය කටයුතු සිදු කරනකොට ඒ සමාජය තුළින් නිසි ඇගීමක් නොලැබුණහම ඒ කටයුතු කරන්න මැදිහත්වෙච්ච මිනිස්සුන්ට ආපහු එහෙම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙකදී පින්වත්නි මේ වගේ සමාජීය කටයුතු සිදු කරන මේ තරුණ පින්වත් පිරිසගේ සිත ශක්තිමත් කරන්න අවශ්‍ය වෙන වචනයක් හරි දෙන්න. බොහොම හොඳයි. ලබන අවුරුද්දේ කරන්න අපිට පුළුවන් උදව්වක් අපි කරන්න. මොකක්වත් ඕනේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්න එකත් ඇති. තේනවා. ඒ විදිහට කරයින් පස්සේ මේ සමාජයේ යහපත් සමාජයක් බවට පත් වෙනවා. ආයි බණ කියන සූදානම් වෙන්නේ නැ මගමානවකය කියලා තරුණයෙක් කියලා. එයා කරත් ওই විදිහෙම තමයි. ගමේ රටේ ඉන්න මිනිස්සු එකතු කරගෙන මේ වැනි පින්කම් සිද්ධ කරා. එහෙම සිද්ධ කරනකොට ගමේ ඉඳපු ප්‍රභූවරු මොකද කරේ? ඒකට චෝදනා කරා. චෝදනා කරලා කේලම් ගිහිල්ලා කිව්ව රජතුමා. ඔන්න රට අල්ලන්නයි හදන්නේ කියලා. රජතුමා මොකද කරේ? මෙයා පාගල මරන්න තීරණය කරා. මෙයා විතරක් නෙමෙයි මෙයාගේ සහචරියෝ 30 දෙනාත් ඔක්කොම. ඊට පස්සේ මරන්න හදනකොට මෙයා ඇත්තු ඇවිල්ලා මෙයා පාගන්න හදනකොට කීවා මෙයා ප්‍රාර්ථනා කරා බය වෙන්න එපා අපි කරපු පින්කම් පිළිබඳව අදිෂ්ඨාන කරමු. ඒ පින්කම් වල ආනුභාවයෙන් අපිට නරකක් නපුරක් වෙන්නේ නැහැ. අපි සත්තු මෙරුවේ නැහැ, ප්‍රාණඝාත කරේ නැහැ. ඒකේ බලයෙන් අපිට අයහපතක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු කියලා කිව්වා. දැන් මේ තරුණ දරුවෝ පෙරලලා ඇත්තු පාගන්න එනවා. මේ ඇත්තු ආපස්සට හැරිලා යන්න පටන් ගත්තා. එතකොට අර ගමින් ප්‍රභූවරු කිව්වන්න පේනවද? මොනවා හරි මන්ත්‍රයක් ආයුධයක් තියාගෙන ඉන්නේ ඇත්තු බය වෙලා දුවන්නේ. එහෙම කීවෙන් පස්සේ ආපහු පරීක්ෂා කරා. පරීක්ෂා කරලා බැලුවෙන් පස්සේ රජතුමාට කිව්වා රජතුමනි අපි කිසිම වරදක් නොකරපු අය. අපි කිසි හොරකමක් නොකරපු අය. අපි මේ විදිහටයි මේ කටයුතු සිද්ධ කළේ. ඊට පස්සේ අර ගමේ ඉඳපු ප්‍රභූවරු ඔක්කොම දඬුවමට ලක් වුණා. අර තරුණියට නිදහස් වුණා. ඒ නිසා ඔබ හොඳ වැඩක් කරාම ඒකට ලැබෙන ප්‍රතිලාභය. කවද්ද ලැබෙන්නේ? කොහෙන්ද ලැබෙන්නේ? ඒ ප්‍රශ්න දෙකට තමයි උත්තර දෙන්න දන්නේ නැත්තේ. කර්මය සහ ධර්මය පිළිඅරගෙන හිටියොත් ඔබට එකක් තේරුම් ගන්න පුළුවන්. කවදාහරි, කොහේදි හරි, කොහොම හරි අපිට මේ කරපු පින්කමේ ආශිර්වාදය ලැබෙනවා. ධර්මය සහ කර්මය විශ්වාස කරන්න ඔබේ ජීවිතයට වරදින තීඩ කඩිතාම අවබෝධයි. ඒ නිසා අපි හදවතින්ම ආශිර්වාදයේ පල කර සිටිනවාද අපේ ගමේ මිනිසුන්ට සෙත සාන්තිය සැනසීම සෞභාග්‍ය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ ගම් දනව සිසාරා පිරිස් ශ්‍රවණය කරන්න පිරිස් ශබ්දය පුත්‍රි පැත්‍රි යන අවශ්‍ය කරන විදිහට මේ පින්කම සංවිධානය කරපු හැම කෙනෙකුටම අපි නැවතත් ආශිර්වාදයේ පල කර සිටිමින් විශේෂයෙන්ම මේ ඉඩකඩම් වලට අයිතිවාසිකම් කියමින් ඉඳමින් පරලෝසපත් වෙන හැම කෙනෙකුටම ඒ වගේ මේ පින්කමෙහි මූලිකත්වය අරගෙන කටයුතු කරන හැම කෙනෙකු වෙනමින් පරලෝසපත් වෙන හැමෝටම ඒ වගේම අද මේ පින්කමට කාශාක්ෂි දරන පින්වත් ඔබේ නමින් පරලෝසපත් වෙච්ච සසරගත සීලම ඥාති මිත්‍රාදීන්ටත් මෙපින් අනුමෝදන් වේවා යත්තන්ගේ පරලෝකගත ජීවිත දුකකනන් අත්මිදේවා සපතකනන් සපත වඩා වර්ධනය කරගෙන එක්වා උතුම් වූ අමාමහ නිවනින් නිවී සැනසීම පිණිසම මේ පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.
දෙවියන්ගේ ආශිරු දෙවියන්ට අපි හැම කෙනෙකුටම පරලෝසපත්තන හැම කෙනෙකුටම උතුම් වූ සම්බුදු සම්බුදුරජාණන් වහන්සේලාගේ විසින් දේශනා කොට වදාහන් නිර්වාණයෙන් සැනසීම පිණිසම මේ පින්කම මහත් ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. Thank you.
සම්මා සම්බුද්දස්ස නමෝදස්ස භගවතු රතෝ සම්මා සම්බුද්දස්ස නමෝදස්ස භගවතු රතෝ සම්මා සම්බුද්දස්ස සංසුන් මනසින් නසන්නේ දස මහසිය පුතේ හොයාගෙන මෙලොවට අපි දිහි කළ අම්මා ගැන පූජ්‍ය මාතරුවේ පඤ්ඤාසාර මාහිමියන් දේශනා කළ පරිවර්තන අද පාලනා කරන්නේ මම එක සම්පත් Oh.
නොවැති මහදුක වින්දා අම්මා පඳුලින් දුංගිනි පිට කර අම්මා පළමු වරට මා හැදු විට අම්මා පඳුලින් සිනාසුනා මාගේ අම්මා
Thank you.
Thank you.
ගෞරවයෙන් අපි ආරාධනය කරනවා මේ ප්‍රදේශයේ අපේ පින්නතුන්ට බෞද්ධ උවසේවසයන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා මේත පහත්මතුතුරු ප්‍රාර්ථන මේ පරිත්‍යාග ධර්ම දේශනයේ ශ්‍රවණය කරන්නට ඔබට ඒ සඳහා දායකත්වය දක්වන හැටියට අපේ ප්‍රදේශයේ සියලු දෙනාගම මීට කලින් විශේෂයෙන්ම සමාජ ජාලා ඔස්සේ ඒ මාධ්‍ය ඔස්සේ ඔබව දැනුවත් කළා. අද උදෑසන සිට මේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කළා නොයෙක් ආකාරයේ ප්‍රචාරක මාධ්‍යයන් ඔස්සේ. ඉතින් එහි ප්‍රතිපලයක් හැටියට තමයි මේ සියලු දෙනාම අද මේ වරපිටාවේ ඒ වගේම මේ පරිශ්‍රය තුළ තැන්පත් වෙමින් බොහොම සුහදශීලීව බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවද එකතු වී තිබේ. පදං සමාදියාමි ආරාතිවතා
ඒ මහා බෝධි ලෝකනා
තාම්බිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ස්වර්ණමාලේ මහා චෛත්‍යං දෝපාරාම බයගිරින් ජේතවනන්සේල චෛත්‍යං තථාගාචර ගාමකං ගෙන සිටින දේශකවරුන්ගෙන්ද ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ඔබ සැමගින්ද අවසරයි. ආරම්භ කිරීමට මත්තෙන් චාරිත්‍රානුකූලවත් එසේ නොමැතිනත් පාරේ ත්‍රාසව අංගා